Lo uno. හරි අපි දරුවනේ විනාඩියක් විතර බලමු යාළුවෝ join වෙයිද කියලා තව පස්සේ අපි තාක් class එක කරන්න පටන් ගමු ටිකක් බලමු join වෙයිද කියලා තව කීප දෙනෙක් විනාඩියක් විතර බලමු Hari, tapi daru ini terkam patang ngau kelas ke? Right, enang sil dina harap daru ini ayu bawan, enang honda daru di kak langka bi. Ayu bawan daru ini. Ayu bawan se. Ayu ini naya tene sauk kelas ke? Ane itu. Honda apa panti di katanya? Langka bi. Alenin college ke? Ekala tamai jang moya daru kome katuela ini. Right, enang. අපි චුටි වැඩක් කරමු මම පොඩි වැඩක් කරනවා ඒ තමයි පුතාලට පහුගිය සතියේ අපි සාකච්ඡා කරපු දේවල් මම ආපහු නැවත වතාවක් චුට්ටක් ෂෙයා කරන්නම් මොකද අද අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අලුත් දරුවෝ ඉන්නට පුළුවන් ඒ නිසා චුට්ටක් ෂෙයා කරමු මම මේ ෂෙයා කරන්න කලින් සතියේ පොඩ්ඩක් අපි කතා කරපු presentation එක චුට්ටක් මම මුලයි නා speed වේගෙන් මතක් කරගෙන යන්න right okay මේ තමයි දරුවනේ ඔයාලගේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම තමයි සුවෙන් සතුටෙන් ජීවත් වෙමු කියලා කියන්නේ. සුවෙන් සතුටෙන් ජීවත් වෙමු. මේ පළවෙනි පාඩම. සුවෙන් ඔබතේ. දැන් සලොග්ුණේ මේ පටන් අරන් ගොඩක් වෙලාද? නෑ පටන් ගත්තේ නෑ. ඔයාලා පටන් ගන්නකම බලාගෙන ඉඳලා මම මේ මතක් කරන්න යන්නේ දරුවනේ කලින් පාඩේ පටන් ගන්නයි. හා සර්. සතුටෙන් ජීවත් වෙන මේක පුතේ කොටස් හතරකින් සමන්විතයි මේ පාඩම කායික යහපැවැත්ම මානසික යහපැවැත්ම සමාජීය යහපැවැත්ම සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියන යහපැවැත්ම හතරෙන් යුක්තයි ඒක යටතේ අපි ඉස්සරලාම කතා කරන්නේ කායික යහපැවැත්ම කියන සංකල්පය මේ පාඩමේදී
ඊට කලින් සෞඛ්‍ය පිළිබඳ සංකල්පය මොකක්ද කියන එක දැනගන්නට ඕනි. මේක පාඩම් කරගන්නත් ඕනි. ඒක ඉතාමත්ම වටින දෙයක් පාඩම් කරගන්න එක. ඒ අනුව පුතේ සෞඛ්‍යවත් ජීවිතයක් කියන්නේ ලෙඩ රෝග දුබලතාවලින් පමණක් වැළකීම නෙවෙයි. මෙන්න මේ කියන කොටස් හතරේ පූර්ණත්වයට ළඟා වීම කියලා තමයි කියන්නේ. මොකද්ද සෞඛ්‍ය පිළිබඳ සංකල්පය කියලා. ඒ කොටස් හතර තමයි අර මම කලින් කිව්වා වගේ කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික කියන යහපැවැත්මේ කියන කොටස් ටික. right පූර්ණත්වයට ළඟා වීම. right එහෙනම් ඔන්නෝක තමයි සෞඛ්‍ය පිළිබඳ සංකල්පය වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා පූර්ණ සෞඛ්‍ය සමන්විතනවා කියලා අංශ හතරක. එකක් තමයි කායික යහපැවැත්ම අපේ නැගගෙන තමයි මේකෙත් කතා කරා. ඉලයක අපේ මනස ගැන කතා කරන තව කෙනෙක් ඉන්නවා. ඒකට අපි කියනවා මානසික යහපැවැත්ම කියලා. මෙන්න මේ වගේ කටුනේ ඔළුව ගැන කතා කරනවා මානසික යහපැවැත්ම කියලා අපි කියනවා. ඊට පස්සේ අපි කතා කරා තව කෙනෙක්. ඒ තමයි තුන්වෙනි එකනා. එයාට අපි කිව්වා සමාජීය යහපැවැත්ම කියලා. අපි සමාජයේ ජීවත් වෙද්දී අපිට තනියම විතරක් ජීවත් වෙන්න බෑ. අනිත් පැත්තට එකට එකතු වෙලා ඉන්නවා අපි සමාජීය යහපැවැත්ම කියලා කිව්වොත් කිසිදී මං හැදින්නවා. ඊළඟ කාරණය ආධ්‍යාත්මික යහපැවැත්ම කිව්වා අපි ජීවත් වෙද්දී නේද අපේ අපි ඊටාත්ම නිවිල සාන්තව දාන්තව නේද අන්නේ විතරින් ඉන්න එක චිත්ත වේග සම්බරව තියාගෙන ඉන්න ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරා ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා කිව්වා right හරි ගොඩක් ජොයින් වෙන්න බෑ කියලා ඒගොල්ලන්ට නේද කරන්ට් එක නැති නිසා හරි right හරි කමක් නැහැ අපි වැඩේ කරගෙන යමු right ඊට පස්සේ අපි පුතේ ඒක අර අංශ හතරෙන් පළවෙනි අංශ ගැන තමයි කතා කරේ කායික යහපැවැත්ම කියලා මොකද්ද රෝගවලින් තොරව සිටීමයි රෝග සඳහා බලපාන සාධක අවම කර ගැනීමයි තමයි අපි කිව්වේ මොකද්ද කායික යහපැවැත්මයි කියලා කිව්වේ එහෙනම් ඔන්න කායික යහපැවැත්ම ඊළඟට කායික යහපැවැත්ම සඳහා අවශ්‍ය කරන සාධක වගේක් තිබ්බා සාධක ගොඩක් තිබ්බා මතකද සාධක ටික නම් පිරිසිදු වාතය පිරිසිදු ජලය සෞඛ්‍යවත් ආහාර සනීප ආරක්ෂාව හා සස්තතාව ක්‍රීඩා ව්‍යායාම විවේකය හා නිින්ද සහ යහපත් පරිසරය කියලා අපි කතා කරා ඒක කතා කරලා ඉවරයි දැන් right ඊළඟට අපි කතා කරා දරුවනේ පිරිසිදු වාතය සහිත පරිසරයක් පවත්වා ගන්න මොනවද කරන්න ඕනි කියලා. ගස් වැල් වවන්න ඕනි, ඒව කපන්න නැති වෙන්න ඕනි, ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් වළකින්නට ඕනි, වාහන වලින් නඩත්තු කරන්නට ඕනි, කසල ක්‍රමවත් බැහැර කරන්නට ඕනි. ඔන්න ඔය ටික අපි කතා කරා. ඔය බලන්න. හා. ඊළඟට අපි කතා කරා පිරිසිදු ජලය ගැන දිනකට වතුර ලීටර 1.5ක් 2ක්වත් ගොන්න ඕනි කියලා කිව්වා. නේද? ඔන්න වැදගත් කරුණක්. හැම දෑම අහනවා මෙයා කොච්චරක් ඕනි කියලා. දැන් බොන වතුරත් උණු කර නිවාගත්ත වතුර බොන්නට ඕන. පිරිපහදු කර ජලය බීමට සුදුසුයි. ඊළඟ කාරණය තමයි රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වෙන්නට ඉඩ දෙන්න එපා කියලා කිව්වා. එහෙනම් ඔය තමයි අපි කතා කරේ ජලය යටතේ. ඊළඟට අපි කතා කරා සනීප ආරක්ෂාව සහ ස්වස්ථතාව කියන එක. පෞද්ගලික රැක ගැනීමට අපි කිව්වා ස්වස්ථතාව කියලා කිව්වා. ඉතින් ඒකට නාන්න ඕනේ කිව්වා දිනපතා දත් මදින්න ඕනේ කියලා කිව්වා නියපොතු කොටට කපන්න ඕනේ කියලා කිව්වා කොණ්ඩේ කොටට කපන්න ඕනේ කිව්වා පිරිසිදු යට යන්න මදින්න ඕනේ කියලා කිව්වා වෙසිකිලි යාමෙන් පස්සේ සමංගලක් හොදන්න ඕනේ කියලා කිව්වා ඔන්න වගේ කාරණා ගොඩක් කිව්වා අපි. ඊළඟට කතා කරා සනීපා sorry ස්වස්ථතාවම තමයි මේ තියෙන රූප ටික. නම් ඔය දෙයින් කොටට කපලා ලස්සන දින්නවා. right අත් හොදනවා හොදට නාන දත් මදින්නවා නියපොතු කපනවා ලස්සනට පිළිවෙලට. ඊට පස්සේ අපි කතා කරා සනීප ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා. සර් ආරක්ෂාව කියන්නේ ඔව්. පඩම් ගත්තට පස්සේ මොනවද ලියන්න දුන්නේ නැද්ද සර්? නෑ 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 මොනවද ලියන්න දුන්නේ නැහැ පුතේ අනිත් කට්ටිය එකතු වෙනකන් ඒ වගේම ගිය සතියේ දැන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඉන්න නිසා අපි මේ මම මතක් කරගෙන යන්නේ පුතේ ආපහු මේක අදි ඉවර වෙයි මේ පාඩම ඒ නිසා ආපහු නැවත මතක් කරගෙන යනවා. ඒ නිසා ඔන්න සනීප ආරක්ෂාව කියන්නේ සස්තතාවයේ යා ගන්න ඕනි කරන දේවල්. අතෝ දාන්න බෑනේ වතුර නැත්තම් අන්න ඒ වගේ. වැසිකිලි පහසුකම් නැත්තම් වැසිකිලි යන්න බෑ. අන්න ඒ වගේ මෙන්න මේ ඕනි කරන තත්ත්වයන් තමයි සනීප ආරක්ෂාව කියලා කිව්වේ. එහෙනම් අපි ඒ අපිට කතා කරා ප්‍රමාණවත් ජලය තියෙන්නට ඕනි, වැසිකිලි පහසුකම් නැත්තම් ටොයිලට් ෆැසිලිටිස් තියෙන්නට ඕනි, අපද්‍රව්‍ය කලමනාකරණය කරන්න ඕනි කියන එක කතා කරා. ඊළඟට කතා කරා වස් කියන සංකල්පය.
නේද? was කියන සංකල්පය කතා කරා. water sanitation සහ හයිජීනික් කියලා කතා කරා. sanitation කියන්නේ සනීප ආරක්ෂාව කතා කරා ice වලින්. actually hygiene හේවත් ස්වස්ථතාව කියන එක කතා කරා. ළඟට කතා කරා නිවැරදිව අත්සවදන්නේ කොහොමද කියලා. නිවැරදිව අත් හොදන විදිය කතා කරා. අත්ල එකට හිට සිටිනසේ හොදන්න කිව්වා අත්ල පිටපැත්ත හොදන්න කිව්වා නේද ඇඟිලි කරුව අතර ඇඟිලි වල පිටපැත්ත මහපට ඇඟිල්ල මතු පිට ඇඟිලි දිග වලින් අත්ල මැද ඔය විදියට අත් ටික හොදන්න කියලා කිව්වා හැබැයි තත්පර අඩුම තරමේ කීයක්වත් හොදන්න කිව්වද 20ක් එනකන් හොදන්න කිව්වා පොරොත්තුක් නැත්තම් happy birthday to you කියලා දෙපාරක්වත් කියලා කිය කිය අත් හොදන්න කියලා කිව්වා Orang atau hodan nih pagi lagi. Hari happy birthday to you. Kepala kian ngebet. Itu tak pernah dah yakin rata ya. Hari itu kan bisa pijat juga hukum ayam ini nih. Bilang kita Afrika Tagara Saukyo Tahar. Ahar bela kan itu main nih karun hatar kan. Aku dah ani om keran kila kiwa. Bila sedu main nih tawani kila kiwa. Nih om main nih tawani kiwa. Sabah ik bawa tien nih nih kiwa. Saukyo Arakshita Bawing. Yuk tawen nih nih kila kiwa. Right. Yang kira ha biaya am kerana orang itu dawas serta adu mentera meminit tuh dia, ini kan pay bagi apa pay kuat, mana hari kira apa tuh biaya amal niat ini kelak itu. Yang kedua, mana kira ha biaya amal ini memang ke bahas lebih nuan itu, asli besi, shakti mati, sirure bar bal ne benua itu, kerde, udah sansan, ada ti ini logi benua itu, kira ha kia awan, ada ti ne benua itu kelak itu, ino dia kelak benua kelak itu. Yang kedua katakan indah vivek. Pehala wagi, wise ini lah, main dasar pehat tak dah ya kuat nida gando nih kila kibu. Itu kuda sirure gibi gibu, patah kawagi dewal, sirure gibi gibu kotas nih. Ninen tamai, alut kedi ya ini kini kat kibu. Yang kira manusia kini adu menua kini kat kibu. Indah gibi gibu lebih mimpas dina, karaksham tawe, ita matma adu menua kini kat kibu. Ini sah mudah tak? Indah vivega kelabagan kila kiwa. Hari, enang unna wedagat karu. Ilang kata tama api kata kare, yahapat parisaraya kiyana eka. Eda kata yahapat parisaraya kare tapi honda vatashtiyat tiyenna one kiwa, honda alokiyat tiyenna one kiwa, gas kolang hondin tiyenna one kila kiwa, parisaraya pirisudu ha piliwela tama ganima wedagat kiyana eka kiwa. Oy kiyana karana kata kala iwara dewal. Right. Ilang kata kata kara payis sangkalpe kila eka. Japan ni kat dia handun na handun tu, ekah esok kau yang perangan na, wacana pahak dia nama ekah lagi tu. Dalam mata keran wacana pah, Japan jadi kaya ang ising handun na kiu, parisere ekah mahu tu dia agan tu mami ekah handun na handun ni kelak kiu, karak semata awe, beri beri kerana kaya lagi tu. Kalau dah itu awe, beri beri kerana kaya lagi tu. Right. Eh ada tapi kata kara, mih pahaya ada jis sang di tempat bawa, ekah ane seri kaya lagi tu ayat, awasnya day. Handun agen, anawasya deha, handun agen, awasya dewal tiaga. Bandau ni. Hari, anawasya dewal bengkar nuai kene kapi kau bete sanggi di tebawan ya. Tang seri kene kiuwa, api mei bete nevate padam mata kerja kene nau kuda lagi tiene gatun lagi sam kada mama dano light kene power cutte kat tiene langka. Ini sa ayat kita mohon deh lah samaru eti login ni baru mana messages kuda dada tiene saya rata pandir sambandi bene behek kiela, light nehek kiela. Ini sa mama apa nevate pota kata apa padam. Alat kerja ni yang ni itu, amgalah tu mih padam. Ibu rasa benar ni sah. Ini langkah karena, api kos seito. Ini bela. Ekian ni muka dekaran. Api, jadi kerana apa? Ara awasnya dewal. Pilih bela kerana sakas kena orang. Dewal, itu orang nama gahana apa? Ekek kors dana apa? Part gana ekek. Anu itu dek. Supilih bela itu tiaga ane. Kita api apa? Seito ankiya. Ini langkah seiso. Seiso ekek muka dekaran. Honda tu pilih situ kerana orang. Mudahnya pilih sedua tiaga nongi kena, mana mana supir sedua, atau galah, demi aku dah lebih la, dua lebih la, nih, minat minat puna hari tiada orang yang main kerja, mana pilih sedua tiaga nongi kira, seiso boleh. Ia pasti katakan seiketsu, seiketsu kianes sammat kerana, ena mana mana piye beram, tu na nevat nevat anu gamane kerana mana, apa kira seiketsu kira labasan, sitsu kira kira, oya kianes, karena apa ni mana anitta januat kerana orang kira, tamang mitra kita nengen be. Ewak ini memikir kurudta kejirah tiaga ni teram ni teram ni teram ni teram kerja ni aneh kata, api kira situ kena tang sekshane kira kira, pertama 5S, tu benda, mainnya metenya tama api kata agar lawasan, lawasan kerja daru, ne, kai ke yaha perad, mana maniye kira option,
කායිකය යහ පැවැත්ම මැනිය හැකි ලක්ෂණ පහක් තියෙනවා කියලා කිව්වා. පහක් තියෙනවා කියලා කිව්වා. එහෙමද? මොනවද මේ පහ? මෙන්න පහ. පෝෂණ මට්ටම කියන එක කිව්වා. ශාරීරික යෝග්‍යතාවය නැත්නම් physical fitness කියන එක කිව්වා. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව කියලා කිව්වා. බාහිර පෙනුමක් කියලා කිව්වා. ක්‍රියාශීලී බව කියලා කිව්වා. අනෝ ඒ කාරණාට අපි කතා කරා. නිසි කායික යහපැවැත්ම මැනිය හැකි ලක්ෂණ යටතේ අපි කතා කර කර හිටියේ පෝෂණ මට්ටම පිළිබඳ. එතකොට පෝෂණ මට්ටම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවායි කියලා කිව්වා. එතකොට ඔන්නෝය පෝෂණය අපි පළවෙනි එකනට කිව්වා නිසි පෝෂණය. මේ තියෙන්නේ ඔන්න. මේ ඉන්නේ නිසි පෝෂණ මට්ටමේ. ඊළඟට අධිපෝෂණය කියලා පෝෂණ මට්ටම පෝෂණ තත්ත්වයක් තියෙනවා. මේ ඉන්නේ අධිපෝෂණයේ ඉන්න කෙනෙක්. ඔක අපි කතා කරා. ඊළඟට තව එකක් ගා මන්ද පෝෂණය කියලා. මේ බලන්නකෝ මන්ද පෝෂණයෙන් එක්කෝ උසින් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිටි වෙන්න පුළුවන්. නැත්නම් කෘෂ වෙන්න පුළුවන්. කෙට්ටුම කෙට්ටු වෙලා යන්න පුළුවන්. ඔය ටික කතා කරා. ඊළඟට සුත්‍ර පෝෂක ගුණතා කියන ඔන්න ඔය විදිහේ දේවලුත් පෝෂණ මට්ටමේ තියෙන එක කතා කරා. එහෙනම් ඔන්න මන්ද පෝෂණය කියන එක. මන්ද පෝෂණය කියන එකේ අවස්ථා දෙකක් තියෙනවායි කියලා කිව්වා. පෝෂක පදාර්ථ නියමිත ප්‍රමාණයට වඩා අඩු වීමෙන් තමයි සුදුසු පෝෂක ප්‍රමාණයට වඩා නොලැබීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා කිව්වා. ඒකේ අවස්ථා දෙකක් කියලා කිව්වා. ඔන්න බලන්නකෝ අවස්ථා දෙක මොනවද කියලා. එකක් තමයි කුෂ බව නේද? කුෂයි කේටු ඉසිහින් ගේරේරි නිකන් පුංචිම පුංචි පොඩි හුලඟක් ගියත් ඉදි කට්ට වගේ ගහගෙන යනවා. අන්න ඒ වගේ නේද කුෂ බවයි කියලා කිව්වා. හරි. ඊළඟ කාරණේ මිටි බව. ඊළඟ එක මිටි බව. ඔයාගේ පන්ති ඉන්න අනිත් ළමයිට වැඩිය ගොඩක් ඔයා මිටි ඉන්න. අන්න අපි මිටි බව කියලා කිව්වා. ඔයාලට හැමදාම හතර රියන් සහ දෙරියන්ගේ කතාව මේ පහ වසරට එද්දි හතරේ හෝ පහේ තියෙනවද දැන් තුනේ හරි හතරේ හරි පහේ හරි අපේ කාලේ තිබ්බ දැන් තියෙනවද හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝය මේ දෙන්නා කලකපටම් බොහොම හිතවතුයි හරි ඕනම එකක් තිබ්බ මට මතකයි පොඩි කාලේ තිබ්බ වගේ මතකද තිබ්බද එහෙම එක සර් අපිට තිබ්බ නෑ එක ඉස්සර කාලේ එකක් ඉස්සර කාලේ එක ඒකනේ අපිට තිබ්බ නෑ සර් ඔයාලා අලුත් කාලේ ළමයි හින්දා ඔයාලට නෑ එහෙනම් අපිට තමයි තිබිලා තියෙන්නේ නංගි හරි එහෙනම් බලමු ඊළඟට ඊළඟපතේ අධිපෝෂණය. සතර අධිපෝෂණය කියලා කියපුවාම අවශ්‍ය ප්‍රමාණයට වැඩි ආහාර ගත්තොත් තමයි මෙන්න මේ ප්‍රතිඵලයක් විදිහට අධිපෝෂණය හැදෙන්නේ. ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවායි කියලා කිව්වා. එකක් තමයි මොකක්ද කිව්වේ? එකක් අධිබර කියලා කිව්වා. අනිත් එක අපි කිව්වා එකක් අදිබර කියලා කිව්වා අනිත් එක ස්ථූලතාවය කියලා කිව්වා. ඒ කියන්නේ අදිබරටත් වැඩිය ගොඩාක් මහතිවි චබි කියන අපි එහෙම වෙනවා නම් අපි කියනවා ස්ථූලතාවයයි කියලා කියනවා. බයි. ඊළඟ කොටසට පෝෂණ මට්ටම මැනීම සඳහා උදේ භාවිතා කරන දර්ශක. මෙන්න මෙතනින් තමයි අපි අවසන් කරේ දර්ශක තුනක් තියෙනවා කියලා කිව්වා. එකක් උස්ස. මේ තියෙන මේ තියෙන උසමානින විදිහක් අද මම උසමානින විදිය ඔයාලට කියලා දෙනවා. මගේ අකුරු පැතයි. රයිට්. හරි. මගේ අකුරුද? මගේ අකුරුද කැත. හරි. එහෙම තමයි ඉතින්. මට ලස්සන ලියන්න අමාරුනේ. ඔන්න දෙවෙනි කෙනා. මෙතන පුතේ උසමයිද්දි මෙන්න තියෙනවා chart එකකුත් තියෙනවා. මේක නම් නෙමෙයි උසමානින chart එක මේක BMI chart එක. right ඒකත් මම කියලා දෙනවා උසමන් ඉන්න හැටි මම ওই දේවල් මැනගෙන ඉන්න කියලා කිව්වා ත්‍රිකෝස කාඩ් එක ළඟින් තියාගන්න කියලා කිව්වාද ඔවුද නැද්ද සර් ඔව් කියන දරුවෝ අර කිරණ පොත මම අර කාඩ් එකක් ළඟින් තියාගන්න කියලා කිව්වා ඊට පස්සේ මම තව කතන්දරයක් කිව්වා බරයි උසයි මැනගන්න කියලා ආ අන්න ඔක තමයි අපතේ හරි ඔක තමයි අශිනි ඉසිනි නේද right ඔව් නා මතකද උස බර මැනගන්න කිව්වා ඔන්න අද හොර ටික අල්ලගත්ත හැගේ මැන කරලා නිතියා ඔව් සර් එක තිබ්බොත් ලේසි වෙයි යද ඈ හොයාගන්න රයිට් ඊළඟ එක උස දෙවෙනි එක තමයි එහෙනම් මේ දාවේ නෑනේ හරි මේක බලන්න එහෙනම් මතක් කරගන්න ශරීර ස්කන්ධ දර්ශකය ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ ශරීරයට අපි කියන අපිට බොඩි ස්කන්ධයට කියනවා මාස් දර්ශකයට කියනවා ඉන්ඩෙක්ස් බොඩි මාස් ඉන්ඩෙක්ස් හෙවත් ඔකට කියනවා කෙටි කරලා සෝරි සර් හරි පුතේ BMI කියලා කියනවා
ඔන්න බලන්නක BMI එක. හා. ඊට පස්සේ අපි කතා කරනවා BMI නැත්තම් body mass index එක තියෙන විදිහ මේ එක එකනාගේ මේ අගයන් ටික තමයි අරින් තියෙන්නේ මම ඔය හැම එකක්ම පුතාලත් එක කතා කරනවා. Right. ඒකට අදාළ වර්ණ තීරු හතරක් තමයි මේ තියෙන්නේ. මෙතන වර්ණ තීරු හතරක් මේ හතර ඔය අදාළ වර්ණ තීරු හතරක්. Right. ඊළඟ කාරණේ ඉනෙහි වට ප්‍රමාණය. ඒ කියන්නේ ඉන වටේට තියෙන ප්‍රමාණය බලනවා කිව්වා. අපි ඔක්කොම circumference කියලා කිව්වා පුතේ. ආ වාගේයි කියන පුතේ. Right. එහෙනම් ඉනේ වට ප්‍රමාණයට අපි කියව waist circumference කියලා ඉනෙහි වට ප්‍රමාණය. මේ ගන්නද සර් ඔක? අපතේ? ලියා ගන්නද? ඔව් මේක ලියා ගන්න මම කිව්වා ගිය සතියේ. ලියා ගත්තේ නැත්නම් ලියා ගන්න දැන්. හා. ඊළඟට ඉනෙහි වට ප්‍රමාණය කියලා කිව්වා. මේ තියෙන ඉනේ වට ප්‍රමාණය ලියා ගත්තේ නැති කට්ටිය ඉක්මනට ලියා ගන්න මෙතන ඉඳන් right. ඔය තියෙන්නේ එහෙනම් ඉනෙහි වට ප්‍රමාණය. මොකද ලියන්නේ? පෝෂණ මට්ටම මැනීම සඳහා භාවිතා කරන්නේ. ලියන්නේ? ඔව් මම පෙන්වන්නම් ලියන තැන. ඔක අපි ලිව්වා මට මතක හැටියට දරුවනේ. මෙන්න මෙතන තියෙනවා දරුවනේ පස්වෙනි පිටුවේ පෝෂණ මට්ටම මැනීම සඳහා භාවිත වන දර්ශක කියලා එකක්. අන්න අපි එතන තමයි ලියාගන්නේ. උස ඔව් අපි මේක ලියාගෙන තියෙන්නේ. උස ඊට පස්සේ ශරීර ස්කන්ධ දර්ශකය එහෙම නැත්නම් BMI ඊට පස්සේ නේද? ශරීර ස්කන්ධ දර්ශකය එහෙම නැත්නම් BMI ඊට පස්සේ අපි කියනවා අපිට කියන අපි body mass index කියලා BMI එකට එහෙම නැත්නම් BMI කියලා කියනවා ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියනවා එහෙම නැත්නම් අපි කියනවා නිසීනමින්මට කියනවා අපි ඒකට කියනවා waist circumference කියලා කියනවා සර් දෙවෙනි එකේ තුන්වෙනි එකේ සිංහල වචන ලියන්න ඕනද එතන හරි හරි ඔව් සිංහල ලි කියමු අපි right දෙක පුතේ ශරීර ස්කන්ධ දර්ශකය දෙවෙනි එකන ශරීර ස්කන්ධ දර්ශකය දෙවෙනි එක ශරීර ස්කන්ධ දර්ශකය ශරීර ස්කන්ධ දර්ශකය අපි ඒකට කියනවා BMI කියලා කෙටියෙන් ලියනවා මේක මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න BMI කියලා ශරීරය බොඩි මාස් ඉන්ඩෙක්ස් කියනවා නැත්නම් BMI කියලා කියනවා ඊළඟට මිස් කියනවා ඊළඟ එකන මිසි ඉනමින්ම කියලා කියනවා ආ මිසි ඉනමින්ම හරි. right. අද මම මේවා හොයන හැටි කියලා දෙනවා ඔයාලට. එතකොට ඔයාගෙම උස හොයා ගන්න පුළුවන් ටියුට් එකේ කරන්නත් පුළුවන්. හරිද? එතකොට අපි ඉන්න තැන හොයා ගන්න. මේ තුන්වෙනි එක ටියුට් එක පෙන්වන්නකෝ. තුන්වෙනි ඉන මිම. හරි. right. sir. okay. ඔව්. මට උසයි බරයි හොයා ගන්න බැරි වුණා සර්. හරි. එහෙනම් ඉතින් අද මොනවත් ඒ ගැන අපහු කියන්න එපා හොයා ගන්න බැරි වෙච්ච එක. හොයා ගන්න බැරි වෙලානේ. ආ මේ තියෙන පුතේ මේ තුන තමයි ලියා ගන්න කියලා කිව්වේ. එතන. right. දැන් ඔයාලා ලියා ගන්න පුළුවන්. right. හරි. උස ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI ඊළඟට ඉනෙහි වට ප්‍රමාණය. දැන් අපි එක එකක් බලන්න යමු. right. අපි ලියා ගත්ත සර් පොඩ්ඩක් කොහොම තියන්න කොස ලියනක හරි පළවෙනි එක පුතේ උස දෙවෙනි එක ශරීර ස්කන්ධ දර්ශකය ඒ කියන්නේ BMI කියන එක මේ තියෙන මේ ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරලා තියෙනවා දරුවෝ තුන්වෙනි එක ඉනෙහි වට ප්‍රමාණය නැත්නම් නිසි ඉනමින්ම කියලාත් කියනවා ඔය තුන තමයි අපි කතා කරන්නේ සිංහලෙන් ලියා ගත්තාම ප්‍රමාණවත් ඉතින් අර මම වැඩිපුරත් එක තමයි කිව්වේ right හරි එහෙනම් බලාගෙන යමු අපි එකකට එක හරි නේද මම හිතනවා ගැටලු නැති වෙති කියලා සර් ඔව් නෝට් තවත් පේපර් එකක් දානවා ෆොටෝ කොපි කරගන්න ඔව් පුතේ අපමම දාන්නම් ඒක කලින් දාන්නම්
Dana, oke. Okay? Tawe katieno, make him pass it. Dana kusir. Hari itu udah make him pass it sama ya pertega dana. Wei ini tami pada mati nih berewei. Mama mega grup pekat ada alat ieno daru. Ekim balan pulu angga pada, right? Get luak keragaan nih pa. Muka deh me. Mang grup pekat ada alat ieno ma. Adat dano, mereka dano. Itu kalau putra alat get luak ieno nam balagan nih pulu ang. Hari. Saya paper ke dalat di pasar. Oh, mama dalat di pasar. Nih utawa tawat dano, right? Dan mama yang nih. Hari. Mata ekstrema itu, mata pennaannya beri guna, niwera diwedi heta atho dana kau mau dengar. Dan mama yang ini, podi video eka pennaanu ya. Ini ada kartun balan apa dana ini? Ini siapa pennaannya? Visi itu ada ala video setibat mampi pennaanu. Hari, muka dek yang ini video eka honda aida, nara kah itu video? Honda aida, honda aida. Asa itu video ya kita? Hondai sir. Istirahat teh video balam. Hondai sir. Hari. Video balam istirahat teh. Pada mengkita dalal video memplay kerana balala. Hari. Enang apa yang kita ni ngehar pada mati amu ada pada mana? Mana make bete apa pun yang bete jomu kerana grup pekata buta balan netanim. Netanim liaga mu api right. Enang mana tapi enam alat matu kawan kita itu mah daru ini us hari. Muka demi dia ini us menim right. Enam itu, metana me amma kene tamang ye daru aje us mani nawa. Ada me us mani di daru ane. Oya ada pe enam ada mama ratu pa ada. Ii tala paha kyo mukar lati ana. Hari. Oke. Mam halawi ni tala ko ha ada yo mukar lati ane. Olu water. Olu water. Eki ane? Water. His. Dewa ni itale ku heda? Urahisa. Urahisa ni me itana. Urahisa tu pat. Tembelu tu urahisa. Apa kena? Pita. Pita pat. Pita pitu pasagi la kena. Pite pita pat. Pite pita pat. Tunggu ni eka. Tatam Pradesh. Hatra Vini Itali? Batken. Batken. Batken, very good. Batken. Right. Antimi Itali? Yatipatul. Yatipatul ane me daru. Api ekat tau. Vilumba. Vilumba. Hari, ena, betul nanti yang istana kiyak mama liu ada, mana istana tip? Pahak. Istana pahai, mana madi istana? Pahak liu ada. Mana madi liu istana pah? Hisa, Peter Pitu pasah, Tatama, Batkeni, Vilumba, Vilumba. Orna, orna, oyer tiket thamai, oyer oyer kotas pahapute. Ape sarire menne mehemati ena kotas paha. Eki anni. Ape sirura pute vakra hede akti enni. Me balanne ko onna oluwa, bell, ita passe onna bellen passe apahu, onna pite pitu passe, onna ina apahu tattam pradese, ohoma giyappuwa apahu, onna ohoma damma mama yadupeka onna ita madi. Baik, mam pergi betul di sini, kan? Hari, ni balan dek. Kira-kira kahenet. Oh, mam kira kahenet itu kagak ni mic kita on ni lah, mam mute kalah dah nak mic tu. Entah macam apa, kerana ni beri no. Baik, ni balan dek. Ina, ni balan dek. Orna, orna hisa, bella, orna patte patte. Ni patte kira kira ni piye? Ina, ekarni pite pitu pas. Ina, itu pas orna. Tatam Pradesh ya, itu pasi onnya nama onna Batkendi,
Na vilumba. E balanna. Right. Oy tama. Ape sharire gattot ehema tiyena vidiya. Edekota puthe menna me tan ape sharire tiyena nerim sahita tan. Me balanna ko. Oluwa. Kelinne me tiyenne me. Pite pitupasa. Tattam pradesa. Bat kenda. Me balanna vilumba. Onna oy kiyana pradesa tikka daruwane tiyenne api hethu karala tiyenne. Oy tika hethu karala tiyenne. Right. එතකොට ඔන්න ඔය කියන දේවල් අපි මේ බිත්තිය මේ තියෙන බිත්තිය මේ තියෙන බිත්තිය මෙන්න මේ තියෙන බිත්තිය පහළට ගින් තියෙන බිත්තිය ඔන්න ඔය බිත්තියට අපි හේතු කරගෙන ඉන්නවා මෙන්න මේ ටික right එතකොට ඊළඟ කාරණය හරි හරි එතකොට මෙන්න මේ කියන ස්ථාන පහ දරුවනේ මේ බිත්තියට හේතු වෙන්න ඕනේ හරියට නිවැරදිව උසමැනීමෙන් දැන් මෙතන තියෙන මේ බලන මේ දරුවගේ මෙන්න හිස හේතු වෙලා පිටේ පිටිපස්ස මෙන්න හේතු වෙලා තට්ටම් ප්‍රදේශ හේතු වෙලා ඊට පස්සේ විලුඹ හේතු වෙලා සො මේ 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 වත්කෙදි හේතු වෙන්න ඕන ඊට පස්සේ ඔන්න විලුඹ හේතු වෙලා ඔය විදිහට ස්ථාන පහක් ඔය විදිහට පුතේ මොකද වෙන්නේ ස්පර්ශ වෙනවා ඊට පස්සේ ඊළඟ කාරණේ මෙයා මේ ඇස් වලින් ඉදිරිය බලන්නට ඕනේ ඇස් වලින් ඉදිරිය බලන්නටත් ඕනේ ඉදිරිය බලාගෙන ඉන්නට ඕනේ මෙතන ඇස් වලින් ඉදිරිය බලන්නට ඕනේ හරි දැන් මෙන්න මෙහෙම හිටියොත් තමයි නිවැරදිව උසමැනීමක් සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ right එහෙනම් දැන් අපි බලමු ස්ලයිඩ් එකේ ඉදිරි කොටසට ගිහිල්ලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ආ. සිරුරේ ස්ථාන පහක් සිරස් පෘෂ්ඨයේ මත ස්පර්ශව තැබිය යුතුය. ආ. මේ බලන්නකෝ. සිරුරේ ස්ථාන පහක් සිරස් පෘෂ්ඨයේ මත ස්පර්ශව තැබිය යුතුය. කෙලින් ඉදිරිය බලා සිටීම කළ යුතුය. කෙලින් ඉස්සරහ බලන්නත් ඕන. ඊළඟ කාරණේ තමයි උස සෙන්ටිමීටර වලින් මැනගන්න ඕන. උස මනින්න ඕනි දරුවනේ සෙන්ටිමීටර වලින්. වෙන මොන වගේමත් මැනලා වැඩක් නැහැ. Meter waling hada gano pa unada islam manin dona centimeter waling enang usa manegana doni centimeter waling usa centimeter waling manegana doni usa centimeter waling tamai mani musita karane kelim balagani na doni ita matra wasi dure piti pasi diana istana pahak gare na ma biti e gare main dene usa mani na biti e gara tangala mei magi jira plahe musa dose gahala diana ma නේද? එතකොට අපි අන්න ඒ වාගේ එකක් ඉස්සරහට ගිහලා අපේ උස මැන ගන්නවා. නේද? right. හරි. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් කියුට් එකේ ඔන්න ඔය උස කියන තැනට යමු අපි. කියුට් එකට යමු. right. හරි. එහෙනම් අපි ඉස්සරලාම ලියලා ඉමු. මෙන්න මෙතන නිවැරදිව උස මනින ආකාරය යට ඉඳන් උඩට තියෙන 1 2 3 4 5 6 කියලා right මම මේ තත්පර කිහිපයක් දෙන්න ලියන්න බලන්න ඉස්ලාම යන්නකො මේ මේ පිටු අංකේ යන්න 6ට යන්න 6 වෙනි පිටුවට මේ chart එක මෙතන තිබුදෙන් පිටු අංක 6ට ගිහිල්ලා පිටු අංක 6 ඉන්න මේ ළමයාගේ මේ ස්ථාන 6 නම් කරන් එතනක් තියෙනවා ඉතින් මේ බලන්න කි ස්ථාන ටික කොහොමද මනින්නේ කියලා පිළිඹ බත් කෙන්න තට්ටම් ප්‍රදේශය ඉස පිටුපස පිටමැද නේද එන්න ඔය වගේ තියෙනවා කොටස් ටික right පිට පිටුපස නැත්තම් පිටමැද ඒ දෙකම හරි ඈ පිට පිටුපස කිව්වත් හරි පිට පිටුපස කිව්වත් හරි ආ ඉස පිටුපස ඔන්න ඔය විදිහට ගොඩාක් කරුණු ටිකක් තියෙනවා ඔය ටික තමයි ලියන්න කියන right එන්න ලියන්න බලන්න අපි සාකච්ඡා කරමු ඊට පස්සේ Right, විනාඩියක් වගේ දෙන්න. ඔය ස්ථාන 6 නම් කරන්න ඕන දරුවා.
Hari itu balan? Iya hari ini itu, right hari. Nah, apa dia mau? Ha, ekke ini dam patanggam. Pala dam kada ekat damme, ko balan kian nama ekat dapik. Siapa itu bahasa? Ekke ekke ada ini. Bilumba. Bilumba. Ah, bilumba. Bilumba. Ekke. Hari dagan. Oh hari dagan hari dagan hari dagan. Bat candy. Bat candy ya. Bat candy. Oh, dene kini orang ini dene siapa bat candy kibara command. Bat candy. Bat candy. Tahu? Tatam Pradesh. Hater. Ah, pita meda kiwat tari? Emnetang? Pita pitu pasa. Ah, pita pitu pasa kiwat tari. Pita? Nah, ayam ini tari. Oh, pita meda kiwat tari, pita pitu pasa kiwat tari. Pita pitu pasa emnetang meda. Oh, dekeng ngone kak yang puluh. Sir? Hari mama kian na, apik hatere ni ini tam, ini pas apa yang, ini mana tam, mana kian na pulu, ini pas si pasi ni ekkan ada pulu, muka tu pas kian, hisa pitu pasa, hari, ayah kian muka tu putih, ayah kian muka tu putih. Istirahat apa? Keling idriya bala city. Kami balan keling idriya bala city ma. Mena ngapilian orang ayah keling idriya bala city. Beli ma. Neta keling idriya bala city. Keling idriya. Idriya beli ma. Keling idriya. Keling idriya. Bala sih, hari keling ini dia bala sih. Oke, anamase mike mute keragangan, anamase mike tiga mute keragangan. Sabde ini mana mute keragangan, aku mangwara tawasta atau dilan itu yang mana tiga sangwa dia kita kira kata kerja kerja dia kudu naga agan, mungkin dah high ini kita, amaru ini tam, ekenisa. High apa teh keling ini dia bala sih, neng hari ini deh. Keling itu dia balas. Ya, balas team. Oh. Me boleh mukul keran ne? Ada. Boleh? Ada sekarang dega pakai kaki tiaga ni kiri belangga. Eka tiaga ni ketawa api ten dah amin ya boleh. Api eka ten dah yang ni ya? Ha. Ha sir. Ha, oke tiaga ni. Langin tiaga ni, oke. Ada orang ni mana? Mungkin yang itu pas. Saya card dekat nangga tahu saya barai mana kan tu baru. Hari card dekat tiaga kan tu kelangin hari. Then hari deh meeting kira deh cute dek. Okay. Hari tiaga ni. Pita pasa mana tam pita med, tar tam Pradesh, bad candy, bilumba, keling itu dia balas team. Eh keling itu dia balas team ni kan? Kita mihem meeting usah menas senne pulu ame. Keling itu dia tema. Mereka hisap mudah neng menasven ni neng. Entah pahala belu atte, mereka usai menasven ni pulua. Udah belu atte, mereka tiap usai menasven ni pulua. Orang usai beri bina udah belu atte. Pahala belu atte usai adu bina. Enisa ye kelim balag ni ni kan? Entah kita honda hari mau usah pada ganda pulua ni sa. Hari enang api yang hilang kotak sete. Ah, mereka tiap ni deng, oya agi usai. Right. Api oke hilang presentation ni kan balala. Cute dekat em. Hari. Balan.
Balagan. Right. මේ බලන්න. පේනවා ඇති කියලා මම හිතනවා. පේනව නේද දරුවනේ? හරි. ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. මේ තියෙන්නේ පුතේ අවුරුදු 5යි පේනවද? හරි. හරි හරි. අවුරුදු 5යි 19යි. ඒ කියන්නේ ඔයාලගේ වයස දැන් අවුරුදු 11ක් විතර නේද? 11ක් නෙමෙයි 10යි නේද තාම? අවුරුදු 10ක් වගේ නේද? 10ක් 10ක ඉන්න 10යි සර්. තාම 10යි සර්. තාම 10යිනේ. හරි. එතකොට මේ තියෙන්නේ පුතේ මේ අවුරුදු 5ේ ඉඳන් අවුරුදු 19 කියන්නේ ඉස්කෝලේ ගිහින අවස්ථාව. ඉස්කෝලේ ඔන්න මෙන්න අවුට් වෙන්න. ඔන්න ඔය දක්වා කාලේ තමයි කියන්නේ 10යි. මම වීඩියෝ ඔන් කරන්න බැලුවේ සර් අපිට ලයිට් ගියා. හරි. ඔන්න ඔය කාලයට තමයි කියන්නේ පුතේ අපි පාසල් කාලේ. දැන් ගොඩක් වෙලාවට මේ තියෙන්නේ ඉස්කෝලේ වයසේ ඉන්න ළමයි ගේ වයසට අනුව ඒගොල්ලෝ උස තියෙනවද කියලා. එතකොට මේ එකක් තමයි මේ පිරිමි ළමයින්ට තියෙන chart එක. ඔයාලගේ මේ ඔයාලගේ අර ගන්න කියපු පොතේ තියෙනවද බලන්න උස පිළිබඳ chart එක තියෙනවද කියලා බලන්න මට කියන්න කවුරු හරි තියෙනවද? මේ වගේ වර්ණ තුනක් තියෙන එකක් තියෙනවද කියලා බලන්නකො. වර්ණ හතරක්ද තියෙන්නේ වර්ණ තුනක් තියෙනවද? වර්ණ හතරක් තියෙන එක කොහොමදක් තියෙනවා? වර්ණ තුනක් තියෙන උස කියලා එකක් නැද්ද වෙන්නේ? බලන්න තියෙනවද කියලා? තියෙනවද සර්? තියෙනවද? කියලා එකක් තියෙනවද? ඒකේ පාට මොනවද මට කියන්න තියෙන? රෝස. කොළ. රෝස කොළ රතු. කොප්පද පෙන්නන්න මට පෙන්නපු දරුවා දනුල්ලා බලගෙන නේද ඉන්න පුතා කොබලන්න මේකද කොබලන්න පෙන්නන්න මට පෙන්නන්න 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 මට පේන්නේ නැහැ කොබලන්න ඉන්න බලන්න අන්න 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 හරි කවුද ඉෂිනි පුතේ පෙන්නන්න මට ආපහු ඉන්න බලන්නවා ගන්න ඉෂිනි ඕකේ මේ අවුරුදු 5න් එහාට නෑ හරිද එතකොට ඒ නිසා ඕකේ දැන් මම පෙන්වන්න එක හැමමම නැති වෙයි දැන් අහන්නකෝ දැන් ඔයාලගේ එකේ තමයි රෝස පාටට තිබ්බේ කොළ පාටට තිබ්බේ තැඹිලි පාටට තිබ්බේ දැන් අහගන්න හොඳ දරුවෝ වගේ එතකොට දැන් ඔන්න මම ආපහු ෂෙයා කරනවා මගේ එක එතකොට මෙතන දරුවනේ රයිට් මෙතන පොඩි දම් පාටක් තියෙන්නේ මේ කලාප තුනේ හරි එතකොට එහෙනම් මෙතනදී ඔයාලගේක පහෙන් ඉවරයි අවුරුදු පහෙන් ඉවරයි ඔයාලගේක ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ අවුරුදු 5ක් 19ක් අතර හරි හිතන්න පුතාලගේ ඔන්න දැන් මම කියලා දෙන්නයි යන්නේ ඒ අනුව කොහොමද වැඩේ වෙන්නේ කියන එක
කතා නවත්තමු ආ මේ බලන්නකෝ හරි මේ පැත්තේ තියෙනවා දරුවනේ වයස දැන් හිතන්නකෝ මෙහෙම මේ මෙන්න වයස අවුරුදු 5යි වයස අවුරුදු 6යි වයස අවුරුදු 7යි වයස අවුරුදු 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි මේ පැත්තේ වයස මේ පැත්තේ ඉඳන් උඩට තියෙන්නේ පුතේ උස දැන් ඒකද උඩට තියෙන්නේ උස එතකොට උස කියන එකනා ගත්තාම උස මයින්නේ අපි සෙන්ටිමීටර වලින්නේ මයින්නේ පස්සේ BMI එක හදද්දි ඒ කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය හදද්දි මීටර කරනවා අපි හැබැයි උස මනින්න අපි සෙන්ටිමීටර වලින් මේ සෙන්ටිමීටර 90යි 100යි 110යි 120යි 140යි 150යි 160යි 70යි 180යි 190යි සෙන්ටිමීටර 200යි සෙන්ටිමීටර 10ෙන් 10ට 10ෙන් 10ට තමයි වැඩි වෙවි ගිහින් තියෙන්නේ. හරි. එතකොට පුතාලගේ අර එකේ ඉඳන් අවුරුදු 5 දෙකේ ඉඳන් අවුරුදු 5 දක්වා තිබ්බ chart එකේදී මේක චුට්ටක් වර්ණෙම වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන වයස අවුරුදු 5 19 අතර එකනේ. හරි. දැන් අපි චූටි වැඩක් කරන්න යන්නේ. මට chat box එකට දාන්න හොඳ දරුවෙක් වගේ වයස අවුරුදු 10යිනේ. මට දාන්න වයස් ටිකක් දාන්න. මම නම් දාන්නේ නැහැ. මං අහන්නේ ඒ වුණාට ඔයාලගේ වයස් මේ වයස් දන්නවා මට chat box එකට දාන්න උස විතරක් දාන්න සෙන්ටිමීටර කීයද කියලා මම මැනුව කට්ටිය දෙතුන් දෙනෙක් දාන්න ඉක්මනට දාන්න ඒතර මේක හදන්න ලේසි සර් මං ගාව උසයි බරයි නෑ ඒක නිසා දාන්න වෙන්නේ නෑ හරි හරි නැටි අය ඉතින් කියන්න ඕනි නෑ දරුව නෑනේ මොකද පුතා වගේ හා කියන අය දාන්න කියන අය දාන්න සර් කියන දෙතුන් දෙනෙක් දාන්න 129 හරි අහගන්න මෙන්න මට එක දරුවෙක් දානවා ඔහොම ඉන්න කියලා 129යි කියලා සෙන්ටිමීටර 129යි. ඔන්න මම පැත්තකින් ලියාගත්තා. හරි. තව දරුවෙක් දානවා 122යි කියලා. 122යි. එකනේ දැම්ම 129යි, එකනේ දැම්ම 122යි. ආ, ඔන්න දැන් බලන්නකො මම ওই දෙක ලියන්නයි යන්නේ. එහෙනම් ඔයාලා වැඩේ කරලා නැහැ වගේ. මෙන්න අවුරුදු 10 ළමයා ඉන්න ඕන තැන. ආ, ඔන්න බලන්නකො හැබැයි මෙන්න අවුරුදු 10 කියන්නේ මෙන්න මෙතන මේ ඔන්න ඔතන මේ බලන්න මෙන්න මෙතන මම රතු පාටම ගන්න නැත්තම් පේන්නේ නැහැ මෙන්න මෙතන අවුරුදු 10 කියන්නේ ඔයාගේ වයස ළමයා ඉන්න තැන අවුරුදු 9 ළමයා කියන්න ඕනේ මෙන්න මෙතන ඉන්නේ 9 9 දිගේ උඩට අවුරුදු 11ක කෙනෙක් හිටියොත් එයා යනවනේ 11 ඉඳන් උඩට දැන් ඔයාලා ඉන්නේ අපට ඇවිල්ලා තිනවනේ 148යි 148යි 31යි ආ 131 කියලා මගේ උස 22 23යි 123 123 123 123 123 හරි දැන් බලන්න ඔන්න අවුරුදු 10යිනේ ඔයාලා හැමෝගෙම දැන් මම යනවා එක්කෙනෙක් ගාවට එයා තමයි 129යි හා මේ තියෙන්නේ 120 මේ තියෙන්නේ 130 එහෙනම් 100 29 කියන්නේ මේ 130ට ආසන්නම එකනේ. මෙන්න මේ හරි ඉන්න ඕනේ කෙනෙක්. ඔන්න මම ඩොට් එකක් දැම්මා. හා. ඊළඟට 122. අවුරුදු 10නේ. 122 කියන්නේ මෙන්න 120 125 මේ හරි 122 ඉන්නේ. ඔන්න මට 122 දාපු පුතා ඉන්න දැන්. පුතා හොදුව. හරි. ඊළඟට 131 කියලා දැම්මා. දැන් මේ එකම වයස් සීමාවනේ 10 වසරනේ. අවුරුදු 10යිනේ ඔන්න 131 හොයන තැන 131 කියන්නේ මේ 30ට ආසන්නව මෙතන මේ හරියම තමයි මෙන්න මේ හරියම තමයි 131 148 කියන්නේ මෙන්න 140 මෙන්න 150 මේ හරිය ගෑවි නොගෑවි 148 හරි ඔන්න බලන්න එතකොට දැන් මට කියන්න කරුණු කිහිපයක් තියෙනවා ඒ තමයි මේ 122 හිටපු පුතා හෝ දුව 122 මෙන්න මෙතන 122 තිබ්බේ. එහෙනම් එයා ඉන්නේ මොන පාට තියෙන කලාපෙද? මේ කලාපේ පාට දරුවනේ තැඹිලි පාටයි. මොන කලාපෙද එහෙනම් එයා ඉන්නේ? ඒ තැඹිලි පාට. මේ මොන පාටද? මෙයා කොළ පාටයි. 160ක් නම් වෙන්න බෑ බොරුවක් ඒක 160ක් වෙන්න බෑ 160ක් වෙන්න අමාරුයි 160යි කියන්නේ සෙන්ටිමීටර 160යි කියන්නේ දරුවනේ
අඩි 5යි නේද? අඩි 5යි අඟල් 3ක් විතර. එහෙම වෙන්න බෑ. එහෙම අය ඉන්න අඩුයි. හරි. වෙන්නත් පුළුවන්. 160යි කියන්නේ මේ මෙහෙ. මේ හරි. ඉන්නත් පුළුවන් වෙන්න පුළුවන් ඉතින්. ගොඩක් අඩුයි ඈ. ආ. එතකොට දරුවනේ මෙන්න මේ කැඹිලි කියන්නේ එයාගේ නිසි බරක් නැහැ. එහෙනම් එයාගේ බව මිටි බව. හැබැයි මේක ඉතින් කාලයත් එක්ක ඔයාලට එහෙම කියන්න බෑ. ඉතින් තව ටිකක් යද්දි ඔයා උසෙයි. එතකොට ඔයා මෙන්න මේ කොළපාට තීරුවට එනවා. ආ. ඊළඟ එක නම් තමයි කොළපාට තීරේ. මේ බලන්න කොළපාට තීරේ. එතන මෙන්න මේ කොළපාට තීරයේ ඉන්න කට්ටිය මුතේ නිසි උස. ඒ කියන්නේ උස එයාලගේ නියමිත ප්‍රමාණයට තියෙන. නියමිත ප්‍රමාණය ඉන්න කට්ටිය. ඊළඟට මෙන්න මෙයා උස වැඩි. කරන්න දෙයක් නැහැ. උස වැඩි වුණාට ඉතින් මෙයා ඉන්නේ උස වැඩි කලාවේ. ඔන්න ඔය විදිහට තමයි ඕක අපි බලන්නේ. දැන් එහෙනම් අපි බලමු ඔක කොහොමද ඇත්තටම වෙන්නේ කියලා. ඕක ඊට පස්සේ එනස ඔන්න ඔය විදිහට අපි දැන් මට දැන් මෙහෙමයි මං අර එක්කනා කවුද කියලා දන්නේ නැහැ නේ ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා දැන් මං ඒ ඔක්කොම ලකුණු කරේ පිරිමි කට්ටියගේ කී. එතකොට ගැහණු ළමෙක් නම් ඒක වැරදි. ඉන්න බලන්න කවුද මට එවලා තිබ්බේ කියලා. 122 හොයන්න බෑ පුතේ මට ගැහණු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා. හරි. එයා ගැහණු ළමෙක් වුණා නම් 122 ඔන්න බලන්න ඒක වෙන්නේ නැහැ. එයා ගෑන් ළමෙක් නම් උනේ අපි ලකුණු කරන්න ඕන ගෑන් ළමයිගේ chart එකේ. දැන් මං ඔක්කොම ලකුණු කරේ පිරිමි ළමයිගේ chart එකේ. දැන් බලන්න. එන 122 නම් මෙන්න 20 25 මේන් 22. එහෙනම් ඕන් ඒ ගෑන් ළමයිගේ chart එක මේ. ඕන් 122. එතකොට ඒත් ගෑන් ළමෙක් වුණත් තා චුට්ටක් උසමදි. හැබැයි කාලෙත් එක්ක උසෙයි ඈ. හා. ඊළඟ එක බලමු දැන් 160 148 දාපු ගෑන් ළමෙක් හිටියා කියලා. 148 කියන්නේ මේ මේ හරි. එහෙනම් අන්නේ ගෑන් ළමයා නිසි උස නැත්තම් වයසට සරිලන උසේ ඉන්නවා. කවුරු හරි ළමේ තමන්ගේ වයසට අදාළව මෙන්න මේ තැඹිලි පාට කලාපේ ඉන්නවා නම් එයා තවමත් වයසට හරියන උසට ඇවිල්ලා නැහැ. උස ගිහින් නැහැ තවම. හැබැයි එයාට උස යන්න තව ඕන තරම් කල් තියෙනවා. ඉදිරි කාලය තුළ එයා උසයයි. උස යනකම් බලාගෙන ඉමු. එහෙනම් මෙන්න උස හොයන ගැහණු ළමයිගේ chart එක. එතකොට දරුවනේ ගැහණු ළමයිට වෙනම chart එකක් තියෙනවා. පිරිමි ළමයිට වෙනම chart එකක් තියෙනවා. එතකොට අපි කලින් බැලුවේ උස කියන කෙනා පිරිමි කට්ටියගේ chart එක. එතකොට පිරිමි ළමයිට බලන්න ඕනේ මෙන්න මේ වයස අවුරුදු 10 කෙලින් තමන් මෙන්න මේ මේ පැත්තෙන් උඩට යනවා අපි. 10 තීරේ උඩට. මේ පැත්ත තියෙන උස ඒ උස 130 නම් එතනින් මෙහාට එනවා. දෙන්න හම්බ වෙන තැන තමයි ඔයා ඉන්නේ. දැන් මෙන්න ඔයාගේ වයසින් ළමේ 130ක් වුණොත් එහෙම එයා මෙතන ඉන්නේ. එතකොට එයා නිසි උසේ ඉන්නේ. ඔයාගේ වයස ළමේ උස සෙන්ටිමීටර 110ක් වුණොත් එහෙම එයා ඉන්නේ මෙතන. මේ මේ අවුරුදු 10යි සෙන්ටිමීටර 110යි. නම් මේ මෙතන ඉන්නේ. එතකොට අන්න ඔයා මොකද වෙන්නේ? එයා උස අඩුයි. දැන් මම දුන්නු ටියුට් එකේ මේ දෙක තියෙනවා පැහැදිලිව මට මතක හැටියට. නැත්තම් ඔයාගේ අච්චුපතේ මේක තියෙනවා 6 වසරේ. ඔයාට බලන්න පුළුවන් ගිහිල්ලා කොතනද ඇත්තටම මම ඉන්නේ කියන එක. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔන්න දැන් අපි බලන්න යනවා වයසට සරිලන උස හා මිටි බව. රයිට්. එහෙනම් කොළ කලාපයේ තුල කවුරු හරි සිටිනා කොළ කලාපයේ ඉන්න කෙනාට අපි කියනවා පුතේ වයසට සරිලන උස කියලා කවුරු හරි කොළ කලාපේ හිටියෝ. තැඹිලි කලාපයේ තුල කවුරු හරි ඉන්නවා නම් අපි කියනවා මිටි බවක් තියෙන කියලා කියනවා. දැන් එහෙනම් මම ওই අවස්ථා දෙක පුතාලට පැහැදිලිව පෙන්වන්නයි යන්නේ. ওই අවස්ථා දෙක පැහැදිලිව මම පෙන්වන්නයි යන්නේ ඔයාලට. කොළ කලාපයේ කවුද ඉන්නේ? කොහමද ඉන්නේ? තැඹිලි කලාපයේ තුල කොහමද ඉන්නේ? කොළ කලාපයේ තුල හිටියොත් එහෙම යන්න වයසට සරිලන උසක් නැත්නම් අපි කියනවා නිසි උසක් කියලා. තැඹිලි පාට කලාපයේ හිටියොත් එහෙම අපි කියනවා මිටි බවක්. එහෙනම් වයසට හරිලන වයසට සරිලන උසක් තවම නැහැ කියලා කියනවා. උස යන්නේ නැහැ කියන එක නෙමෙයි. උස යනවා ඔයගොල්ලෝ. උස යන්න තව කල් තියෙනවා. හැබැයි මේ වෙද්දි වයසට සරිලන උසක් නැහැ කියන එකයි කියන්නේ. රයිට්. අපි බලමු එහෙනම්. මෙන්න එක්කෙනෙක් ඉන්න තැනක් බලන්නකෝ කවුරු හරි ඉන්න තැනක්. මෙන් තව එක්කෙනෙක් ඉන්න තැන. වයස අවුරුදු 6 ළමේ මෙන්න මේ 115 කියන උසේ ඉන්නේ. මේ ඉන්නේ වයස අවුරුදු 8 ළමේ සෙන්ටිමීටර 130 කුසක් තියෙන එයාගේ වයස අවුරුදු 8යි මේ පැත්තෙන් බලන උස මේ සෙන්ටිමීටර 130යි. ඊළඟට බලන්න වයස අවුරුදු 10ක් ළමයෙක් ඔයාගේ වගේම කෙනෙක් එයා ඉන්නේ
උස සෙන්ටිමීටර 135 වගේ 35 නේ 34 වගේ ඉන්නේ එයා. ඊළඟ එක නම් බලමු. එයා වයස අවුරුදු 11 ළමයෙක්. මේ ඉන්නේ වයස අවුරුදු 11 ළමයෙක්. එයා ඉන්නේ උස සෙන්ටිමීටර 145 මෙන් 140යි 150යි මැද්දේ තියෙන 145. එයාගේ උස 145යි. එයාත් ඉන්නේ නිසි උස කියන කලාපේ. තව එක්කෙනෙක් ඉන්නවා එයාට වයස අවුරුදු 18යි. 18 කලින් උඩට ගියන් පස්සේ එයා ඉන්නේ මෙන්න මේ දෙක අතර. ඒ කියන්නේ සෙන්ටිමීටර 160යි 165යි 168 වගේ ඉන්නේ. මෙන්න මේ හරි 168 වගේම එයා ඉන්නේ. එහෙනම් ඔන්න ඔය කලාපවල කවුරු හරි ඉන්නවා නම් වයසට හරියද්දි තමන්ගේ වයසේ හැටියට එයා ඉන්නේ කොළ කලාපේ නම් මෙහෙම මාක් කරාට පස්සේ ඔයාලගේ උසත් මෙහෙම මාක් කරන්න පුළුවන් මේ පැත්තෙන් බලලා වයසයි උසයි මේ ඔයාලගේ වයස අවුරුදු 10යි මේ තීරයේ දිගේ තමයි යන්නේ මේ ඉර දිගේ තමයි යන්නේ. එතකොට මේ පැත්තේ උස බලලා මේ පැත්තේ ඉරක් අඳින්න 120 නම් මෙතනින් මෙහාට මේ පැත්තේ ඉරක් අඳින්න. එතකොට ඒ මේ පැත්තෙන් යන ඉරයි මේ පැත්තෙන් යන ඉරයි හම්බ වෙන තැන ඩොට් එකක් දාගන්න. ඒ ඩොට් එක තැඹිලි පාට කලාපේ තිබ්බොත් එහෙම ඔයා මිටි. දැනට ඒක කොළ පාට කලාපේ තිබ්බොත් ඔන්න ඔයා වයසට සරිලන උසේ ඉන්නේ. කොළ පාට කලාපේ තිබ්බොත්. දැන් අපි ඊට පස්සේ බලමු මිටි වෙන්නේ කොහොමද කියලා. ඔන්න මේ වයස අවුරුදු 6 ළමයෙක් ඉන්න ඔයා මේ 115යි. තව ළමයෙක් ඉන්න වයස අවුරුදු 6 එයාට සෙන්ටිමීටර 100යි උස. එහෙනම් එයා මිටි. මිටි කලාපේ ඉන්න. තව වයස අවුරුදු 8 ළමයෙක් ඉන්න ඔයා ඉන්නේ 110යි මේ 8 ළමයා. එයා ඉන්නේ මිටි. එන තැඹිලි කලාපේ කියන්නේ මිටි. වයස අවුරුදු 10 ළමයෙක් ආ ඉන්නවා. එයාගේ උස සෙන්ටිමීටර 115යි. එයා ඉන්නේ මෙන්න මෙතන. එයාත් ඉන්නේ තැඹිලි කලාපේ. නං එයාත් මිටි. තව ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 13. එයාගේ සෙන්ටිමීටර 105යි. ඉතාමත්ම මිටි. වයස හැටියට උස ගිහිල්ලාම නැහැ. තව ළමයෙක් ඉන්නවා. එයා වයස අවුරුදු 16යි. එයා උස සෙන්ටිමීටර 110යි. 110 ආසන්න වශයෙන් අඩි 4ටත් අඩුයි. අඩි 4 ටිකක් අඩුයි. තව ළමයෙක් ඉන්න වයස අවුරුදු 18 ළමයි. එයාගේ මේ බලන්න. එයාගේ උස සෙන්ටිමීටර 140යි. 140. එහෙනම් එයාත් ඉන්නේ වයසට හරියන උසක නෙමෙයි. එහෙනම් එයාත් මිටි. එහෙනම් ඔය විදිහට පුතේ තමන්ගේ වයසත් එක්ක මේ පැත්තින් උස හොයලා ඒ දෙක මෙහෙම යා කරාට පස්සේ ඒ තියෙන කලාපේ යා කරාට පස්සේ ඒ කියන යා කරපු කොටස් තියෙන්නේ තැඹිලි පාට කොටසේ නම් අපි කියනවා එයා මිටි කියලා කියනවා. මේ බලන්න මෙහෙම 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 මෙයාත් එක මැච් කරොත් මිටි කියලා කියනවා. එහෙනම් මෙන්න මේ කලාපේ තමයි මිටි බව තියෙන කලාපය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට හිටියොත් එම අපි කියනවා මිටි බව කියලා කියනවා. ඒ කලාපේ කවුරු හරි හිටියොත් එම යාළ පුතේ මිටි බව කියලා කියනවා. හරි. එහෙනම් අපි ටියුට් එකට යනවා. ඔන්න ටියුට් එකේ අපි කරන්න යන වැඩේ. ටියුට් එකේ දරුවනේ තියෙනවා මෙතන වයසට සරිලන උසයි මිටි බවයි කියලා මම කොටස් දෙකක් දාලා තියෙනවා. එනම් හොඳ දරුවාගේ මට මෙතනින් ලියලා දෙන්නක වර්ණ දෙක මොනවද කියලා වයසට සරිලන උසේ වර්ණයයි මිටි භවයේ වර්ණයයි මට ලියලා දෙන්න හොඳ දරුවාගේ. ආ කියන්න බලන්න. කියලා දෙන්න හොඳ දරුවාගේ වයසට සරිලන උසට හරියන වර්ණ දෙක ලියලා දෙන්න. හරි. වයසට සරිලන උසේ ඉන්නවා නම්
මෙතන ලියන්නේ අපි පොළ පාට කියලා වයසට සමීප කියලා. ඒ හරියට දා ගන්නද? හරි දා ගන්න පුතේ කමන්නේ. මෙතන තියෙන්නේ පොළ පාට. හරි දා ගන්නද? හරි දා ගන්න හරි. ඊළඟට මිටි බව තියෙන්නේ මොකද්ද? ඇම්බිලි පාට. ඇම්බිලි පාට. ඇම්බිලි පාට. ඇම්බිලි පාට. ඇම්බිලි පාට. හරි. ඇම්බිලි පාට. හරි හරි. ඇම්බිලි පාට. එතන තියෙන්නේ දරුවනේ ඇම්බිලි පාට. දැන් තේරෙනවද උසක් පලා ගන්න විදිය? ඔව් සර්. බලනවා ඉන්නනේ. ඔයාලා පුතේ වෙන කතා නවත්න ඕනේ හොඳ දරුවෝ වගේ. ඒක බාධාවක් අනිත් අයට. මං ඔන් කරගෙන මියුට් කරන්න නැතුව තියෙන්නේ පොඩි හේතුවක් ඉඳලා ඔයාලට පුතේ මේ 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 අමාරුයි නේ චුට්ටක් කියන්න තාම පොඩි ළමයිනේ. සර්. හරි එහෙනම් සර් පුතේ. මේ ඒකේ මිටි බව කියන එකට මොකක්ද උත්තරේ හරියට හුන්නේ සර්. පුතේ මිටි බවට මම ලියලා තිනවා තැඹිලි පාට. දරුවනේ. හා සර්. නේ හරි හොඳයි. තැඹිලි. හා නිසි වයසට කොළ පාට. හරි. හා දැන් අහගන්නකො වයසට සරිලන උස මිටි බව කොළ පාටයි තැඹිලි පාටයි. රයිට්. ඕකේ. හරි එහෙනම් අපි රයිට් එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපිට තියෙන ඊළඟට ශරීර ස්කන්ධ දර්ශකය කියන දර්ශකයයි තියෙන්නේ. රයිට් එහෙනම් අපි ආව ප්‍රසන්ටේෂන් එකට යමු. මොකක්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ කියලා බලන්න. Right. ශරීර ස්කන්ධ දර්ශකය අපි කියන අපතේ body mass index නැත්නම් BMI කියලා කියනවා. කෙටි කරලා. Right. එතකොට ඔය උතාලගේ කිව්වේ තියෙනවා පොඩි ඉඩක්. ඒකට අදාළව ලියාගන්න විදිහක් තමයි මම දැන් මේ කියන්න යන්නේ. මෙන්න මේ තියෙන රූල් තුන පාවිච්චි කරලා ඉඩ මදි වේද දන්නේ ඒ නිසා මෙන්න මේ පැත්තෙන් ඉඳන් ලියන්න කියලා මං චුට්ටක් කියන්නම් ඉඩ මදි වේ සමහරට ඒ නිසා මේ මෙතන ඉඳන් පටන් ගන්න ලියන්න මේ ඩොට් ටික මේ පැත්තට දික් කරගෙන මේ පැත්තට දික් කරගෙන ආ මුල ඉඳන් ලියන්න පටන් ගමු අපි මුල පැත්තේ ඉඳන් ආ මුල ඉඳන් ලියමු අපි right මුල ඉඳන් ලියමු මම ෂෙයා කරන්න ලියන්න ඕනි ටික දරුවනේ මෙන්න මෙතන ඉඳන් ලියන්න පටන් ගමු. රයිට්. ශරීර ස්කන්ධ දර්ශකය. තුනා සර් ඊට කලින් කරේ. මේ 6 වෙනි පිටුව මොනවත් කරේ නෑ දරුවෝ. මේ 6 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ අපි ඉන්නේ ශරීර ස්කන්ධ දර්ශකය ගැනයි දැන් ලියන්න යන්නේ. හා. හරි. එහෙනම් ශරීර ස්කන්ධ දර්ශකය ගැනයි දරුවනේ ලියන්න යන්නේ. මෙතනින් පටන් ගමු ශරීර ස්කන්ධ දර්ශකය ගැන දැන. මෙන්න මෙතන මම හරියට දාලා තියෙන දරින් පටන් ගමු. දෙපැත්තට මේ රූල් ටික දික් කරගන්න මොකද ඉඩ මදි වෙයි නැත්නම්. එහෙනම් මම ඔන්න යනවා. आपको प्रेजेंटेशन ने करना कारण ठीक है मुकाद्य शरीर स्कंद दर्शके यानु मैंने मेत्री नाम पटांग गांड को हमारे उसे टे शरीर है लिया गाना जिसे ओ मेत्री नाम लिया गाऊं पुत्र की उठते के तिबेद यान है डैना गैनी में साधा हाँ යොදා ගන්නා දර්ශකයකි. දැන් මම කට්ටුනා මේ කොතනද ඔව් පුතේ ශරීර ස්කන්ධ දර්ශකය කියන තැන කියුට් එකේ මෙන්න මෙතන ලියා ගන්න. තමාගේ උසට සරිලන කියන්නේ දැන ගැනීම සඳහා යොදා ගන්නා දර්ශකයක කියන තැන තමයි දැන් මේ. ඔව් මේක ගන්න පටන් ගන්න දැන්. හරි මෙතන ඉඳන් කියන්න පටන් ගන්න. වේලා වගේ පේන්නේ. හරි ඉන්න චුට්ටක් අපෝෂයා කරන්න. චුට්ටක් හරි. හා දැන් බලන්නකෝ. හරි සර්. හරි නේද? හා. හරි. එහෙනම් තමාගේ උසට සරිලන බර. අපිට කියන්නක නෑ සර්. නෑ පුතේ. අපිට කරන්නක නෑ. ආ හරි හරි. මේක දැන් පේනවනේ පුතේ ලියා ගන්න පුළුවන් නේද? මාරුද? කරුවලයි. ආ හරි. එහෙනම් මේක බලා ගන්නකෝ. හා ඊට පස්සේ ලියා ගන්න.
මම දාපු දැම්මට පස්සේ ලියාගම් එහෙනම් ආ රයිට් තමාගේ මේ මම ගෲප් එකට දා ඔව් තමාගේ උසට සරිලන ආ දැන් මම අහගන්නකෝ දරුවනේ කියලා දෙන එක හොඳින් අහගන්න පිට පස්සේ ගැටලු තිබ්බත් අහන්නකෝ තමාගේ ඔව් තමාගේ උසට සරිලන මේ බලන්න saya iri kahal di indah itu ada lian nona oh 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 saya iri sekarang tuh darsa kayak gila ti utte ke tiennya tani sama aja usah deh sekali nih barat ti beda ya nne dana gani ini sendah ayo dagan nah darsa kayak gini ha itu pasti ganane kiri mas sendah metin dana liem meya ganane kiri mas sendah kayak liya ganu meya kila kayak lat dagan nu meya ha මෙය ගණනය කිරීම සඳහා මම කෙටි කරලා කියන්නේ මෙය මෙය ගණනය කිරීම සඳහා මෙය ගණනය කිරීම සඳහා සෑය පොඩක් දාන්නකො මේ සඳහා බර ඔබේ කියලා ලියන්න එපා බර උසෙහි වර්ගයෙන් බෙදිය යුතුය බර උසෙහි වර්ගයෙන් බෙදිය යුතුය ඊළඟට මේක ඇල්ලලා ලියාගමු 12 කිලෝග්‍රෑම් වලින්ද ප්‍රමාණවත් දාගමු සර් ලියන්න ඉදමදි සර් උස මීටර වලින්ද මැනිය යුතුය වේ ලියන්න ඒක තමයි මම කිව්වේ දෙපැත්තට ඉරි දෙකක් ගහගෙන ලියන්න කියලා චුට්ටක් ඉඩකඩ කලමනාකරණය කළා මේක ඔක්කොම වුණේ නැහැ ගොඩක් නම් ඉඩ මදි වෙන්න විදිහක් නෑ දරුවනේ තමාගේ උසට සැරිලන බරක් තිබේද යන්න දැන ගැනීම සඳහා යොදා ගන්නා දර්ශකයෙකි ඒක රූල් එකමාරෙන් ලියුවේ හැකි ගණනය කිරීම සඳහා ඔබේ බර උසෙහි වර්ගයෙන් බෙදිය යුතුය කිලෝග්‍රෑම් උස බර කිලෝග්‍රෑම් වලින්ද උස මීටර වලින්ද මැනිය යුතුය වේ රයිට් සටහන් කර ගන්න ඔන්න ඔය මම ඉදියෙන් දලා තියෙන ටික විතර සර් මම සේරම ලිව්ව කමන්නේ නැද්ද කමන්නේ සේරම ලිව්වට කමන්නේ මේ මේ මම ඉතින් චුට්ටක් පුතේ කිටි කරලා තමයි දුන්නේ लिया करते से हरि हाँ छोटी वेलावाग गाने हिमी दिए ना छोटी वेलावाग देना हरि पूरी वेलावाग देना हिमी हिमी लिए ना यालू एक इन्ना ना लियली वराई तो अरे बेटा लियली वराई करते चूट्टा आने की बात कर लो आप इधर ही ना माँग अनित दालवान पर चांस का देखा लियली वराई चूट्टा हरी सर 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 मामा की वराई हरी 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 हाँ सो सुबह ने कैसे साली वराई का ना पुलवान जी सर क्या तो बताए कौनसा उस बाल ने मैं मानी ना मैं कि मैं साले जेल करना पड़ा ना आ मटे तेरुन ने दारू सब उस बाल ने मैं कि साले जेल करना पड़ा ना आ कहाँ तो पते उस बाल ने आरा मैं जिराप लवागे इन्ने का ते नेसे बीएमआई ये का නෑ පුතේ BMI අපට නෑ පුතේ BMI කියන්නේ පුතේ මේ කාඩ් මේක දැන් අපි දාර්ශකයක් දාරුවෝ ඒ කියන්නේ මේ
ඉන්ටර්නෙට් එකේ BMI chart කියලා ගෙවුවත් මේක පුතේ දැන් මම පුතාලගේ මේ ටියුට් එකේ දාලා තිනවා නේද? ඒක තමයි chart. ඒ ලියාගන්න. කියන්නේ සටහන. ඒකෙන් තමයි අපි බලන්නේ අපි ඉන්නේ කොතනද කියලා. මේ BMI කියන්නේ සරස් කරස් කියන්නේ අපි හදා ගන්න ඕන දෙයක්. අපේ උස. අපේ උස මැන ගන්නවා අපි ඉස්සරලාම පොල් කරන්න එපා. මීටර් කෝදුවක් කියන්නේ අපේ ටේප් එකකින් නැත්නම් කෝදුවකින් මොකක් හරි අපේ උස මැන ගන්නවා. ඒ වගේම තරාදියක් පාවිච්චි කරලා අපි බරත් මැන ගන්න. ඊට පස්සේ අපිට හදා ගන්න පුළුවන් මේකට සමීකරණයක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. හරි. දැන් ඕක දැන් ලියලි ඉවරද මට කියන්න? ලියලි ඉවරයි. හරි. හරි සෝඩික අපලා දෙන්න සෝ. ලියලි ඉවරයි සර්. හරි. ලියලි ඉවරයි සර්. සර් ටික අපලා දෙන්නකෝ. අ පුතේ? ටික අපලා දෙන්නකෝ සර්. මට ඇහුන්නේ නැහැ. මොකද්ද? චුට්ටක් වෙලා දෙන්නකෝ විනාඩි 5ක් විතර. විනාඩි 5ක් නම් කියලා බෑ දරුවෝ. මම මේක දාන්නම්. පුතාට දැන් කරන්ට් එක නැහැ කිව්ව නේද ලියා ගන්න මොකක් හරි. ඔව් සර්. පුතේ ඉක්මන් කරලා අපි ලියමු ඈ. ගොඩක් කරක් වෙලා නම් ලියන්න එපා. හා මේක පුතාට ලියා ගන්න පුළුවන් බැරි වුණොත් එහෙම අපි චුට්ටක් එතනින් එහාට යමු. චුට්ටක් හරි. සර් ගෲප් එකට දාන්න. अरे पते मैं ग्रुप एकट दानो लिवा सर दालाटक्टे මොකද වෙලා තින්නේ දැක්ක නේද වෙලා තින්නේ දෙන්නේ අම්මෝ බරයි උසයි මාරු වෙලා උසයි බරයි මාරු වෙලා මට අත්තරයක් ඉන්න හදලා රයිට් ඔහොමයි මල කෙලියක් වෙන්නේ නේද තව ටිකක් උසයි බරයි මම මාරු කරලා හොඳ වැඩක් වෙන්නේ තව ටිකක් හරි එහෙම තමයි වැරදි වෙනවා නේද හා හරි දැන් හරි බලන්න හරි දැන් හරිනේ ඔන්න බර කිලෝග්‍රෑම් 29යි දැන් ඔන්න කිලෝග්‍රෑම් 29යිලු මෙයාගේ බර දරුවගේ කිලෝග්‍රෑම් 29යි හරි එතකොට මේ කිලෝග්‍රෑම් 29 තමයි එයාගේ බර ඔන්න එයා මැනගන්නවා තරම් එයාගේ කිලෝ 29යි සර් ඔව් ඊට පස්සේ එයා ස්ක්‍රීන් එකේ දැම්මද ඈ ඈ ස්ක්‍රීන් එකේ දැම්මද ඒ ටික පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔහොමින් හරි ඔහොමින් 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 දැකලා නැහැ දරුවනේ ඔහොමින් ඔය බලන්න දැන් හරි නෑ නෑ සර් පේන්නේ නෑ නේ හරි දැන් පේන්නේ නෑ නේ පේනව නේද නැහැ නේද නැහැ නේද නැහැ නේද මිනෝ මිනෝ මිනේන අපෝ ශයා කරන්න දරුවනේ ඔමින්න නේද පොඩි වෙලාවෙන් වගේ තමයි මේක හරි ආවි දැන් හරි නේද දැන් හරි සර් හරි හරි මේ හරි සර් දැන් කළු පාට වගේ තැන් තැන් වල එනවා සර් එතකොට හරි ඒ පුතේ අර මේ දැන් මේක සමහර කොටස් තියෙනවා අයින් කරන්න බෑ මම ශයා කරපිටේ තියෙන කොටස් මගේ ලැප් එකේ මේ මේ තියෙන සමහර ඒවා තමයි දැන් chat box එක open කරොත් ඒත් කළු පාට කොට වගේ මේක ශනික වාට් නැති වෙලා යනවා right මේ බලන්නකෝ මෙයාගේ බර තමයි කිලෝග්‍රෑම් වුණා මේ මට බඳ වෙලා තියුන නිසා දැන් හරියා ආ හරි පුතේ signal ගැටුවක් තියෙන්නේ නැති right හා මේ බලන්නකෝ එහෙනම් කිලෝග්‍රෑම් 29 නෑගේ බර එහෙනම් එයා බර මැන ගන්නවා බර කිලෝග්‍රෑම් වලින් මනින්නේ
hari itu pada barak kilogram misname ilang ada ya usah mana gano ya ya usah mani ne ada mata kan istana pahak tapi pita pete bitiye gawala tama main nikeling main nidela itu pada main ne me usah me ya ke daru sentimeter ekasiye tihai ya ekasiye hatelihai itu pada ya usah mana gano ya anna ya ke sentimeter ekasiye hatelihai kayak mama kiwi putala dat wala lagi usah ibarai mana gano kela enak ne ya ke usah sentimeter ekasiye hatelihai ඊළඟට මෙන්න මේ සෙන්ටිමීටර 140 අපි BMI එක හදද්දී සෙන්ටිමීටර වලින් කියලා බෑ මනිත්ටි සෙන්ටිමීටර වලින් තිබ්බට කමක් නෑ හැබැයි BMI එක හදද්දී යා මීටර කරගන්න ඕනේ ඒ නිසා 140 කියන කෙනා බෙදනවා අපි මීටර කරගන්න කියන බෙදන්නේ ශිෂ්‍යත්වේ හපන්න ටිකක් ඉන්නේ දැන් සෙන්ටිමීටර මීටර කරන්න කියන බෙදන්නේ 100 100 එතකොට මෙන්න මේ දෙන්න අතරට එනවා දශම ස්ථානය. මම ගණිත පාඩමක් කරන්න යන්නේ නැහැ. එතකොට එයාගේ උස මීටර 1.4 කියලා එනවා. හරි. 1.4 යාගේ උස. බැරි වෙලාවත් කෙනෙක් කියන පෙළරන්නද? සිස්සුද එතනම ලියන්න දෙන්නේ. මේ අහගන්නකො. සෙන්ටිමීටර 138යි නම් එයා මීටර කරන්න කීයද බෙදන්නේ මට කියන්න එහෙනම්. Bedanya kiri enda 8C. Itu kau dah ekai dasar kiri ada sunna attack punya nama. Orangnya itu ada dana kini kute kiri lah. Ya lagi tienna. Atelier beden itu dana. Nah, centimeter valin tienna usah meter keragaan. Nah, orangnya jam meja lagi udah harinya atau mama mau duni meja lagi barat kilogram. Misi nama ya? Ya lagi usah meter ekai dasar mana atterai kiri lah. Orangnya jam apa itu nih hari ya? Hari ini yang mana sarira iskanda darshake hona sutra yatiyana meka nan itin amataka karanda epa 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 ama tama meya amataka karot nam wede hariyannema ne right dan putalage tube ekek tiyenawa podi idak diila his kotuwa me tiyen man eyawa share karanna right me tiyenne eya me balanne ko ha yuwane hari enan daruwane menna me tiyenne oy bmi eke soothre liya ganna idak kiyala mama me tiyenne peenawa neda putte mata kiyanna peenawada kiyala bondela chuttak bondela peenawa hariyata penne me bmi eke soothre liyanna itarai da ona tane peenawa sa ow me balannako peenawa neda BMI කියන්නේ කේ මේ BMI අර දැන් මම ලියන හැටි කියන්න. මෙන්න මේ කොටුව ඇතුලේ තමයි අපි ලියන්නේ. BMI සම්පූර්ණ නම මොකද්ද? හරි. දරපතේ BMI කියන එකේ නම තමයි ශරීර ස්කන්ධ දර්ශකය. එතකොට අපි ලියනවා මෙන්න මේ BMI කියලා උඩින් ලියලා යටින් ලියනවා ශරීර ස්කන්ධ දර්ශකය. එහෙනම් BMI ඉඩකඩ තියාගන්නත් එපැයි ශරීර ස්කන්ධ යටින් ලියමු දර්ශකය කියලා. වරහන් ඇතුළේ ලිව්වත් කමන්නේ. ශරීර ස්කන්ධ දර්ශකය. නොහොම ලියනවා අපි ශරීර ස්කන්ධ දර්ශකය කියලා. ශරීර ස්කන්ධ දර්ශකය. අපි ලියා ගන්න ඕනේ සර්. ඔව් ඔව් ලියා ගන්න ඕනේ දැන් මේ පොටුව ඇතුළේ. සමාන කිරීම දැන්. දාලා අපි ලියනවා පුතේ ඉරට උඩින් බර කියලා කියනවා. බර කියන එක දරියා ගන්න. ඔව් පුතේ අපි ලියමු. මොන බර මනිනවා කිලෝග්‍රෑම් වල. බර බෙදනවා අපි උසෙන්. හැබැයි උසෙන් විතරක් නෙමෙයි. උස ආයෙත් පාරකින් බෙදනවා. උස උසෙන් ගුණ කරනවා. උස උසෙන් ගුණ කරලා තමයි බාරින් බෙදන්නේ ලොකු වැඩිමේ සමීකරණේ මම දන්න ඔයාලට හැබැයි මේක ලියා ගන්න මේ විදියට උතන හා බර බෙදෙනවා උස ගුණ කිරීම උසෙන් ඒ කියන්නේ උස උසෙන් ගුණ කරලා ඒ නාගේ තමයි පුතේ බර කියන එක නාව බෙදන්නේ හා බලන්න කොහේ නා ඔව් නනේ අර BMI කියලා එකක් තියෙන්නේ ඔව් ඒ පල්ලෙන් තියෙන එක K
කියනවද පොඩ්ඩක්? ශරීර ස්කන්ධ දර්ශකය. අපි කලින් ඕක ලියුවානේ. හා ශරීර ස්කන්ධ දර්ශකය. හරි. BMI සමානයි ඉර උඩ බර ඉර යට උස් හරි. උස ගුණ කිරීම උස. සල් ඉලවරයි සර්. හරි. ශරීර ස්කන්ධ දර්ශකය නැත්තම් BMI කමක් නැහැ උඩයට මාරු වුණාට බර උසගුණ උසෙන් කියලා. ඉවරයි සර්. මේ හරිද? කො බලන්න දරුව මට පේන්නේ නැහැ. ඉන්නේ චුට්ටක්. ඉවරයි සර්. පුතේ මේක අයින් කරොත් නැති වෙනවා. පේන්නේ නැහැ හරිද? පේන්නේ නැහැ දරුව මට. මගේ දරුව පේන්නේ නැහැ. පේන්නේ. හරි 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 ඒ වගේ තමයි නේද හරි. හා. රයිට්. ඔකේ. හරි දැන් අහගන්නකෝ හරි නේද රයි මෙන්න මෙහෙම ලියවනම් හරි මෙතන රයි එහෙනම් දැන් ඔය තමයි ශරීර ස්කන්ධ දර්ශකය දැන් පොඩි try එකක් ගන්න ඔයාලගේ උසයි බරයි ඊළඟ දවසේවත් අරගෙන එතනින් එහාට හදාගන්න මම දැන් ඔයාලත් එක්ක ඊළඟ දවසේ කතා කරන්න ඊළඟ දවසේදී BMI එකේ අගය මැනලා BMI අගේ පුළුවන් නම් හොයාගන්න ඊට පස්සේ බර හොයලා මේ තියෙන බර හොයලා ඊට පස්සේ යා බෙදන්න. යා බෙදන්න කාගෙන්ද බෙදන්නේ? උසේ වර්ගයෙන්. ඒකට පොඩි වැඩක් කරන්න කැල් එකක් අරගන්න. කැල්කියුලේටරයක් අරගෙන මේ ඔයාලගේ උසේ ඊටර වලින් එන එකනා එයාගෙන්ම ආපහු ගුණ කරන්න. ඒ ගුණ කරලා එන අගේ තියෙනවනේ. ඒ අගේ අරගෙන මතක තියාගෙන හරි කොහේ හරි ලියාගෙන ඔයාලගේ බර ආපහු කැල් එකේ ගහලා ඒ ඔයාලගේ බර අර මේ දෙන්න ගුණ කරලා ආපු අගේ තියෙනවනේ ඒකෙන් බෙදන්න බෙදපුවා මේ මෙන්න මේ වගේ අගය 14 15 16 17 18 19 20 25ට විතර අගයන් එයි සමහර විට 25ට වැඩි වෙන්නත් පුළුවන් වැඩි වුණොත් එම් ඔයා ගොඩක් මහත කෙනෙක් 25 වාගේ වුණත් ඔයා ඒත් මහත කෙනෙක් සාමාන්‍ය ඔයාගේ වයස හැටියට 17 18 වගේ තිබ්බොත් එහෙම හොඳ අගේ එක වගේ ඉදි. ඒක එහෙම කියන්නත් බෑ බලමු. දැන් ඊළඟ දවසේ පුතාලට පුළුවන් ද ඔය විදිහට හොයාගන්න. ඔයාලගේ බර හොයාගෙන උස උසෙන් ගුණ කරගෙන එන්න පුළුවන් ඒ සතිය වැඩක් නේ. පුළුවන් ද? පුළුවන් සර්. මෙන්න පුළුවන් අපි බලමු ඊළඟ දවසේ BMI කොහොමද කියලා. පුළුවන් සර්. පුළුවන් සර්. මේ උදාහරණයක් දීලා තියෙනවා මෙතන එක උදාහරණයක් වැඩිහිටි අයෙක්ක් එක්ක ඉන්නවා නම් තා පුළුවන් එහෙම නැත්නම් අම්මගේ තාත්තාගේ ගන්න අරගෙන මේක හදමු හදගෙන ඊළඟ දවසේ එන්න මම ඊට පස්සේ පෙන්වන්නා BMI chart එක ඇසුරෙන් ඔයා ඉන්න තැන කොහෙද කියලා එක මම අවස්ථා කිහිපයක් දෙන්නම් පුතාලගේ අගයන් ටික ඒකට බලමු මේ අගයන් අනු ඔයා ඉන්නේ කොහෙද සාමාන්‍ය බරේද කුෂ භවේද ස්ථූල භවේද බලේද භවේද අදි බරේද ඉන්නේ සාමාන්‍ය බරේද ඉන්නේ ඔය ඉන්නේ කොහෙද කියන එක බලමු ඊට පස්සේ ඊළඟ දවස් අපි මේ වර්ණ ටික වර්ණ හතර ඉගෙන ගනිමු ශරීර ස්කන්ධ දර්ශකයේ පෙන්වන වර්ණ හතරක් තියෙනවා ඒ වර්ණ හතර මොනවද කියලා අපි ඉගෙන ගනිමු ඒ වර්ණ හතරට අදාළ තත්ත්ව තමයි මේ කුෂ භව සාමාන්‍ය බර අදි බර ස්ථූල භව කියලා අපි දීලා තියෙන්නේ ඔයාලගේ අගයන් එක්ක බලමු වයසත් එක්ක ඔයාලගේ ඉන්නේ කොතනද කියන එක. මෙතනින් වයස හොයාගත්තා. මෙතනින් ශරීර ස්කන්ධ දර්ශකය හොයාගත්තා. අර විදිහටම අර උස හොයපු විදිහටම. ඔව් දැන් ඉවර කරන්නයි යන්නේ. වයස අවුරුදු 10 කෙනෙක් නම්
BMI අගේ 20ක් ආවොත් එහෙම ආයාදි බරේ ආ මං කියේ මේ 16 17 කියන්නේ ගැටලුවක් නෑ මේ 10 කෙනෙක් 17 විතර තිබ්බොත් එහෙම අන්න ගැටලුවක් නෑ 18ක් 18.5ට වැඩිම BMI අගේ ඔයාලගේ අන්න ඔයා අදි බරේ ඔයාගේ පුතේ ඔව් පුතේ 21 න් විතර එහා ගියොත් ඔයා ස්ථූලතාවයට යන්න යන්නේ කියන්නේ ගොඩාක් ගොඩක් මහත් ඇති ඔන්න ඔක හොයාගෙන එහෙනම් අපි ළඟට සම්බන්ධ වෙමු එහෙනම් අද අපට ලැබිලා තියෙන කාලය මෙච්චර එහෙනම් නැවත දරුවනේ අයිබෝවන් සුබ රාත්‍රියක් ඒ වාසිය සතුටෙන් අයිබෝවන් සර් අයිබෝවන් සර් සුබ රාත්‍රියක් වෙල්කම් දරුවනේ